පසුගියදා මීගමුව ඇවෙන්රා ගාර්ඩන් හෝටල් පරිශ්‍රය අසල සිදු වූ දැවන්ත උද්ඝෝෂණය අතරතුරදී සිදු වූ ගිනිතැබීමෙන් විශාල හානියක් හෝටලයට සිදු වූ අතර තරුණයෙකුට ජීවිතෙන් මන්දි ගෙවීමටද සිදු වුණා. ඔහු නමින් ෂෙහාන් උදයංග. ඉතින් ඔහු පිළිබඳව බුකියේ සංවේදී සටහන් කිහිපයක්ම සංසරණය වෙමින් පවතිනවා. එහි ප්‍රධානම කතාව තමයි ෂෙහාන් උදයංග ඇවෙන්රා ගාර්ඩන් හෝටලේ අසලට ගිහින් තියෙන්නේ උද්ඝෝෂණයට නෙවෙයි, ඔහුගේ අක්කා සමග හෝටල් භූමියට ගිය බව තමයි පසුව දැනගන්න ලැබුණේ. ඉතින් ඔහු ගැන බුකියේ සංසරණය වුණු තවත් සංවේදී කතාවක් තමයි අපි මේ ඔයාලට කියන්න යන්නේ. සුබ ගමන් ෂෙහාන් උදයංග සහෝදරයා. සුන්දර අහිංසක සිනහවකින් මුව සරසා ගත්ත නිශ්ශබ්ද දරුවෙක් තමයි ඔයා. අක්කාගේ තනියට ඇවිත් පවුලම තනි කරලා යන්නම ගියා. මීගමුව මාරිස් ටෙලා විදුහලෙන් හා තිඹිරිගස් කටුව මුදලින්දු ඩේවිඩ් මෙන්ඩිස් මහවිදුහලේ අධ්‍යාපනය ලබා මාසක පමණ කාලයක් මීගමුව නයෝමිස් ආයතනයේ සේවය කළ අවුරුදු 19ක යෞවනයා අකාලයේ මිලින වුණා. පසුගිය සඳුදා ඇති වූ සිද්ධි මාලාවේ මීගමුව ඇවෙන්රා හෝටලේ ඉදිරිපිට ඇති සල්ගස අසලදී හිසට වැඩි වැදීමෙන් බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර පසුව කොළඹ ජාතික රෝහලේ සහ නැවතත් මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතයෙන් සමුගත්තා. හිසට වෙඩි තැබූ නාදුනන පුද්ගලයා පමණක් නොව ගෝටා ගෝගමට ප්‍රහාර එල්ලි කිරීමට සැලසුම් කළ හා අනුබල දුන් අයත් මේ මරණයට ඍජුවම වග කිය යුතු නොවේද? එහෙම තමයි ඒ සටහන තබලා තිබුණේ. ඉතින් මේ අහිංසක තරුණ ජීවිතයක් අකාලයේ මිලින වුණේ රටේ දේශපාලකයන්ගේ තිබූ අඩුපාඩු නිසා නොවේද? ඉතින් මෙවැනි අහිංසක තරුණ ජීවිත තවත් ඉදිරියේදී මෙසේ විනාශ නොවීමට අපි වග වලාගමු. ඉතින් ෂෙහාන්, ඔයාට නිවන් සුවය ලැබේවා.